සූදානම් වෙන්නේ උදායිර වැඩසටහන ආරම්භ කරන්න අද 2020 දෙසැම්බර් 31 වෙනිදා. මේ වසරේ අපි කරන අවසන් වැඩසටහන තමයි අද දවසේදී අපි ඔබට තිළින කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අද දවසේදී සහෘදයා විශේෂාංගයත් එක්ක එකතු වෙන්න කියලා. මොකද අපි සූදානම් වෙනවා මේ වසර පුරාවට, ගෙවි ගිය කාලය පුරාවට අපිට සිද්ධ වුණේ මොනවද කියන කාරණා ගැන කතා කරන්න. ඊට සමගාමීව අපේ ජීවිත කොහොමද වෙනස් වුණේ කියන කාරණා පිළිබඳව අද දවසේදී ඔබත් එක්ක කරුණු බෙදා හදා ගන්න. ඉතින් ඒ වෙනුවෙන් අද මැදිරියට ඇවිත් ඉන්නවා ඉතාමත්ම ආදරණීය චරිතයක් වගේම අත්දැකීම් බහුල චරිතයක්. අපි ඉතාම හොඳින් හඳුනනවා අරුණ දිනපතා පුවත්පතේ ප්‍රධාන කතෘ. ඒ වගේම තමයි ගුවන් විදුලිය, පුවත්පත, රූපවාහිනිය කියන මේ ශේෂ්ත්‍රයන් තුනෙහිම එක වගේ අත්දැකීම් තියෙන ඉතාමත්ම පරිණත චරිතයක්. ඉතින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බොහොම ඉතාම ගෞරවයෙන් අපි පිළිගන්නවා අද දවසේදී මේ මැදිරියට කුලශ්‍රී කාර්යවසම් මහත්මයාව. අයබෝන් සුබෝදෑසන. අයබෝන්. හොඳයි, අද අපි ඉන්නේ දෙසැම්බර් 31 මේ වසරේ අන්තිම දවසේ. ඔබතුමා තමයි අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ සහෘදා විශේෂාංගයට. මොකද හිතන්නේ? හොඳයි, ඉතින් මම හිතන අපි මාධ්‍යවේදියෙක් මේ වැඩේට තෝරගත්ත එක ගැන, ඒ කියන්නේ මාවම නෙමෙයි. ඔව්. මාධ්‍යවේදියෙක් තෝරගත්ත එකේ විශේෂත්වයක් තියෙනවා. මොකද මේ අපිනේ මේ ලෝකෙ දිහා බලන් ඉන්න කට්ටිය. ඒතර අනිත් අයට වඩා ඒ ලෝකෙ දකින්න හැකියාවක් තියෙන අය යන මාධ්‍යවේදියෝ කියන්නේ. ඉතින් ඒක ගැන සතුටුයි මාධ්‍යවේදී ඒ වැඩේට ගැන. ඊළඟට දැන් අවුරුද්දක් තිස්සේ සමහර වෙලාවට මේ අපිටත් තියෙනවා අපිට කියා ගන්න බැරිච්ච දේවලුත් තියෙනවා. අපි ලියනවා, කරනවා, කතා කරනවා මොනවා වුණත් සමහර වෙලාවලට කියා ගන්න බැරි වෙන දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලටත් මම හිතනවා මේ වගේ හොඳ අවස්ථාවක් කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් ඔබ දන්නවනේ කතාවක් තියෙනවා කුළුහරකෙක් පස්සේ ගියොත් එහෙම අපි නවතින්නේ මඩ වගුරක. හැබැයි අශ්වයෙක්ගේ පිටිපස්සෙන් ගියොත් අපි නවතින්නේ නිල්ල පිරුණු තනබිම් න්‍යායක. ඉතින් අද දවසේදී ඔබට අවස්ථාව තියෙනවා මේ ආමන්ත්‍රණය හරහා, මේ කතිකාවත හරහා ඔබේ ජීවිතයට අද හොඳ අධිෂ්ඨානයක් ඇති කරගන්න. ලබන වසරේ අපි කොහොමද අලුතින් හිතන්න ඕනේ, මොන වගේ තැනකටද අපි යන්න ඕනේ කියලා, සහ ඔබ අනුගමනය කළ යුත්තේ මොන වගේ පුද්ගලයින්ද කියලා. ඉතින් අද දවසේදී අපි කිව්වා වගේම කතා කරන්න බලාපොරොත්තු වෙන ගෙවි ගිය කාලය පිළිබඳව කුලශ්‍රී මහත්මයා. මොකද දැන් අපි ජනවාරි මාසේ අපි හිටියා බොහොම සාමකාමීව, අපි වසර ආරම්භ කරා 2020 වසර ආරම්භ කළා. හැබැයි පෙබරවාරි මාසයට මුලපුරනවත් එක්කම තමයි මේ කොවිඩ් කියන වසංගතය අපිට අපේ රටට ආවේ. අපිට හරි ආගන්තුකයි මේ වෛරසය, මොකද ඉතාම ඉක්මනින් ව්‍යාප්ත වෙන නිසා. නමුත් අපිට සිද්ධ වුණා මේ දෙයට මුහුණ දෙන්න, මේ දෙත් එක්ක ජීවත් වෙන. දැන් වෙනකොට මේක ඇත්තටම සාමාන්‍ය වෛරසයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මොකක්ද හිතන්නේ සහ මොකක්ද ඔබතුමාගේ අදහස? පෙබරවාරියෙන් පටන් ගත්ත මේ වෛරසය අද දක්වාම තියෙනවා, හෙටටත් තියෙනවා. මෙහෙම දැන් වෙන අවුරුද්දක අද ගත්තනම් බොහොම සැනකෙලි සිරියක් තියෙන දවසක් අද. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ මෙහෙමයි. දෙසැම්බර් මාසේ පටන් ගත්ත වෙලේ ඉඳලා අපි ඉන්නේ සැනකෙලි සිරියකින්. ඒ කියන්නේ විශේෂයෙන්ම 31 වෙනිදාට බොහොම දේවල් කරනවා. හැබැයි අද ඒක කරන්නේ නැහැ. කරනවා ඇති, නමුත් වෙනදා තරම් නැහැ. ඉතින් ඒකට හේතුව මේ කොරෝනා වසංගතයේ කොවිඩ් කාරණය. ඉතින් මට නම් හිතුණ දේ තමයි මේක ගැන දැන් මේ අවුරුද්දක් තිස්සේ මේක තියෙන එකට හිතුණ දේ තමයි මේ අපි කොච්චර පුංචිද කියලා තේරුණා මේ කාලෙත් ටික. ඒ කියන්නේ දැන් අපි හඳට යනවා. අභ්‍යවකාශ හඳින් පස් සාම්පල් ගේනවා අභ්‍යවකාශ යුගයේ. හැබැයි අපිට අවුරුද්දක් ගිහිල්ලා තාමත් හරියට මේ ලෙඩේට මොකද්ද මේ කියන්නේ ස්වභාව ධර්මයේ අපිව අභිභව ගිහිල්ලා අපි ස්වභාව ධර්මයේ අභිභව යන්න හදවට කොච්චර උත්සාහ කළත් ස්වභාව ධර්මයේ හැම වෙලාවෙම අපි අභිභව යනවා. ඊළඟට දැන් අපි දැන් යම් කිසි එන්නතක් දැන් හොයාගෙන තියෙනවා. හැබැයි මේ වෙනකොට වෛරසය වෙනස් වෙලා තව තව අලුත් වෛරස් ඇවිත් තියෙනවා, ප්‍රභේද වලට ඇවිල්ලා. ඉතින් මං හිතන්නේ මිනිස්සුන්ට තමන් ගැනම හිතන්න දුන්න අවස්ථාවක්. දැන් අපේ රටෙත් පහුගිය කාලේ ගත්තාම අපි දැන් ලෝකේ ඇමරිකාව වගේ රටක් ගත්තාම ලෝකේ හොල්ලගෙන ඉන්නවා කියන තැන තියෙන්නේ ලෝක පොලිස් කාර්යය. හැබැයි අද වැඩිම පිරිසක් මැරෙන්නේ, වැඩිම පිරිසක් ආසාදනයට පත් වෙන්නේ ඒ රටේ. වෛරසයක් ඉස්සරහ දන ගැහැව්වා. ඔව්. දැන් අපි ගත්තහමත් පහුගිය කාලේ අපිට මේ අපි දැන් ගොඩාක් දේවල් ජීවත් වෙන්න අපිට ඕනේනේ. එහෙමනේ. अबे पाओगी काल ये उन्हें ओने उन्नय नहीं नहीं पाओगी काल अभी बहुत सारा देवालो लिंग ජීවත්වෙන්න අපි ඒ කියන්නේ අවසාන ඒ කියන්නේ අපේ ප්‍රධානම දේ ජීවිතය රැක ගැනීම. ඒතර ඒ වෙනුවෙන් බොහොම පොඩි දේවල් ටිකක් ඇති කියන තැනට මම දන්නේ මේ ඒක දිගටම මේ ඒක තේරුම් අරගෙන යයිද කියලා. මොකද මේක අමතක වෙනකොට වෛරසයේ අවදානම අඩු වෙනකොට අපි ආපහු අර පුරුදු රටාවටම යනවා. ඒ නිසායි අපිට දෙවෙන රැල්ලකුත් ආවේ. ඒක තමයි පළවෙනි එකේ අපි බොහොම ලස්සනට මේක කල්පනාකරණය කරගත්ත. හැබැයි දෙවෙනි එකේදී අපිට ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් මේක මම හිතන්නේ තව අවුරුද්දකින් සමාන ලැබෙන අවුරුද්දේ මැද වගේ වෙනකොට මම හිතන්නේ අපේ රටට එන්නත ලැබෙයි. යම් කිසි මට්ටමකින් WHO එකේ මැදිහත් වීම. ඊට පස්සේ ආපහු අපි යයි කියලා මට හිතෙන්නේ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආපහු ආයසරයක් ඒ කාලෙන් කාලට එක එක දේවල් එනවා මිනිසුන්ට. යුද්ධ එනවා, වසංගත එනවා. මේ වෙනවා. ඒ මම කියන්නේ ඒවා එන්නේ මිනිස් Tamanට අපිට අපි ගැන අපි මොනවද කරන්න කියන කාරණේ ගැන මතක් කරලා දෙන්න කියලා. මොකද අපිට අමතක වෙනවනේ. ඔව්. අපි දුවන ලොකු වේගෙන් දුවන දිවිල්ලක් දුවන්නේ. ඒ දිවිල්ලේදී ගොඩක් දේවල් අතහැරෙනවා, අමතක වෙනවා. ඉතින් ඒව මතක් කරලා දෙන්න ආපු අවස්ථාවක් කියලා මට හිතෙනවා. දැන් මේක අපේ රටේදී ගත්තාම පහුගිය කාලේ මේක නිසා වෙන දේවල් මතු වුණා. ඒ කියන්නේ මිනිස්සු ගෙවල් වල තමන් ඉන්න ෆ්ලැට් එකේ පව මල් පෝච්චිය වල පව වවන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉගෙනීම කියන දේවල් වෙනස් විදිහකට කරන්න පටන් ගත්තා. ඒ මං කියන්නේ එන අභියෝගයක් හැටියට අරගෙන ඒකට වෙන වෙන උත්තර හොයන්න ගත්තා. ඉතින් ඒවෙන් ඒවත් මේක අපි හැම වෙලේම මේ කොරෝනා එක අපිට වෙච්ච කරදරයක් විනාශයක් කියකේ හිතන්නේ නැතුව අනිත් පැත්තට අපි වැඩ කරලා තියෙනවනේ. ලෑස්ති වෙලා තියෙනවා. එතකොට ඒකත් හොඳ අවස්ථාවක්. ඉතින් ඒවා සමහර දේවල් අමතක කරලා දානවා. හැබැයි මං කියන්නේ මේකෙන් ගන්න පුළුවන් දේවල් තිබ්බා ඒවත් අපි අරගෙන ඉස්සරහට යන්න ඕනේ. එහෙම කරනවා නම් හොඳයි මිනිසුන්ට. ප්‍රශ්න තියෙන්නේ මගදී අමතක වෙන එක. අමතක වෙන. ඔව්. හරි. දෙයක් පටන් ගත්තාම දෙයක් කාලෙකින් හිතුවාම වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා මනසට ආවහම ඒක පවත්වාගෙන යන එක තමයි කෙනෙක්ට අමාරු. හැබැයි අපි ආකල්පයක් ඇති කරගත්තොත් අපි මේ තැන මේ විදිහට ඉන්න ඕනේ කියලා අපිට පුළුවන් වේවි තව ඉස්සරහට යන්න මේ වාතාවරණයත් එක්ක. කොහොම නමුත් අපි මාර්තු 20 හුදකලා කරාට පස්සේ සමස්ත රටම අපි ඇත්තටම අපිට හැරිලා බලන්න අපිට අවකාශයක් ලැබුණා අපේ ජීවිත දිහා, අපේ පෞල් දිහා, අපේ ආදරණීයන් දිහා, අපේ ප්‍රියයන් දිහා. එතනදී මම හිතනවා අපි හිටියට වඩා අපේ බැඳීම් අලුත් කරගත්තා, අපේ ඒ වටිනාකම් අලුත් කරගත්තා, ජීවිතය කියන එක වින්දා කියලා. හැබැයි ඉතින් ස්වභාව ධර්මය අර කිව්වා වගේ අපිට හොඳ රුකුලක් වුණා මේ දේවල් අත්දැක ගන්න ජීවිතේ. දැන් ඔතනදී සිංහල අලුත් අවුරුද්ද, වෙසක්, පොසොන් මේ කියනා වූ විශේෂ උත්සව සමයන් අපි සැමරුවේ තාක්ෂණයත් එක්ක. අපි කොච්චර දුරස්ථභාවයෙන් හිටියත් තාක්ෂණය කියන දේ හරි අපූර්වට අපිව ලං කරා. ඉතින් මේක අලුත් අත්දැකීමක් අපිට. ඉතින් මං හිතන්නේ නත්තල වෙනකොටත් ඒ දෙයම තිබුණා. මොකක්ද ඔබතුමාගේ අදහස? දැන් සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය, නත්තල, ඒ වගේම දෙමළ Hindu භක්තිකයන්ගේ ආගමික උත්සව, මුස්ලිම් ආගමික උත්සව මේ සියල්ලම අර වගේම තමයි අනිත් සාමාන්‍ය අපේ දිනදා ජීවිතේ අපි කරපු දේවල් අපිට ඒ විදිහටම කරන්න බැරි වුණා වගේ මේවා කරන්නත් බැරි වුණා. දැන් මේ හැම එකම සංස්කෘතික උත්සව. මේ වගේ අවසාන දේ තමයි මිනිසුත් අතර එක් දැන් අලුත් සිංහල අලුත් අවුරුද්ද ගත්තාම අපි එකට එකතු වෙලා පරණ අපි හිතමු අපි වැඩිහිටියන් බලන්න යනවා. මේවා හරහා සිද්ධ වෙන සමාජමය කාරණයක් තියෙනවා. වෙසක් එක ගත්තාම මං කියන්නේ අපිට සමීප දෙයක් ගත්තොත් අපි කියන්නේ. නමුත් අනිත් පැත්තට ඒක කරගන්න බැරි වුණා. හැබැයි මං කියන්නේ මට හිතන දේ තමයි කොහොම වුණත් මේ සියල්ලගෙම නැති උනේ අපි අර ඒ සංස්කෘතික උත්සව වලට එල්ලලා තිබ්බ සරුව පිත්තල දේවල් ටික කියලා. සිංහල අලුත් අවුරුද්ද අපිට නැකත් ටික කරන්න ඒ ටිකනේ ප්‍රධානම කාරණේ. ඒ ටික කරන්න බැරි වුණේ නැහැ. වෙසක් වලට අපිට අපේ ගේ ඇතුලේ අපේ වත්තේ බකට් එකක් පත්තු කරගන්න අපිට පුළුවන්කම තිබුණා. දැන් අපි නත්තල ගත්තත් මේ නත්තල දැන් ඉවර වුණා. දැන් නත්තල ගත්තත් නත්තලේදී මං කියන්නේ දෙවියන් වහන්සේ ඉන්න ඕනේ හදවතේ. එතකොට නැති වුණේ අපිට අර වාණිජ වැඩ ටික. කානිවල් ඒ වගේ සර්වවල පිටතල වැඩ ටික නැති උනේ. මං කියන්නේ මේ අවස්ථාව මං කියන ආගමික පැත්තෙන් ගත්තොත් අපි වෙසක් බෞද්ධයෝ හැටියට ගත්තත් දැන් බෞද්ධයෝ හැටියට ගත්තොත් අනිත්‍ය මෙනෙහි කරන්න හොඳ අවස්ථාවක්. එතකොට කතෝලිකයන්ටත් මං කියන තමන්ගේ ආගමික විශ්වාසයන් ඉගැන්වීම යේසුස් වහන්සේගේ ඉගැන්වීම යලි යලිත් සිහිපත් කරලා ඒව අවධාරණය කරන්න හොඳ කාලයක්. මොකද සාමාන්‍ය කාලවල අපිට ඒ ප්‍රධාන දේ අමතක වෙනවා. සිංහල අලුත් අවුරුදු ගත්තත් එහෙමයි. ප්‍රධාන දේ අමතක කරන අපි වෙනත් දේවල් වලට තමයි මුල් තැන දෙන්නේ. ඒව තමයි මේ සැරේ නැති උනේ. මම එකයි කියන්නේ. ඒකේ අපිට ආපහු හිතලා මොකද්ද අපිට වැරදුන තැන? එහෙම නැත්නම් ඒව හැඩ ගහ ගන්නට අවස්ථාවක් ලැබුණා. ඉතින් මෙහෙම මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා තිබුණා ඒ කාලේ. ඒ කියන්නේ ඒකේ හිතේ පොඩි සංකාවක් ඇති වුණා. අයියෝ අපිට කරන්න බැරි වුණා එහෙම කියලා. හැබැයි සිංහල අලුත් අවුරුද්ද ගත්තත් මං කියන්නේ දැන් අපි හිතන දැන් අපේ දෙමාපිය අපේ වැඩිහිටියෝ එහෙම නැත්නම් අපේ පොඩි කාලේ සිංහල අලුත් අවුරුද්ද සමරපු විදිහටමද දැන් අද සමරන්නේ. එතකොට ඒවා තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒක මං හිතන්නේ ලොකු ගැටලුවක් වුණෙත් නැහැ කියලා එකwidehatකින් බැලුවාම. ඔව් දැන් ආධ්‍යාත්මික පැත්තෙන් පුද්ගලයන්ගේ හදවත සුපෝෂණය වුණ කාරණාව හරිය අපිට නැවත හැරී බලන්න මෙනෙහි කරන්න අපිට හොඳ අවස්ථාවක් ඉඩකඩක් ලැබුණා. හැබැයි තවත් පැත්තකින් ගත්තොත් රටේ ආර්ථිකයට වගේම පුද්ගලයාගේ ආර්ථිකයටත් යම් විශාල වශයෙන් පරිහානියක් සිද්ධ වුණා. ආර්ථිකය ගත්තාම නම් ඉතින් මුළු ලෝකෙට මේ ඒ තත්ත්වයට මුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක සියලු දෙනා එකතු වෙලා මං හිතන්නේ ගොඩ යන්න මේ කරන්න ඕනේ දෙයක්. මොකද දැන් සංචාරක ව්‍යාපාරය ගත්තාම ඒක අපේ රටට වගේම තමයි අනිත් රටවලටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. සංචාරක දැන් ඉන්දියාව වගේ රටක් ගත්තාම චීන වගේ රටක් ගත්තාම සංචාරක ව්‍යාපාරයෙන් විශාල ලෙස ආදායම උපයන රටක්. ඉන්දියාව ගත්තාම විශේෂයෙන් දැන් මම දන්නවා ඔබ දන්නවනේ අපේ රටෙන් කොච්චර යනවද ඉන්දියාවට අවුරුද්දකට අඩු ගානේ. මේ කියන්නේ උදගය වගේ තැන්වලට යන සංචාරය කොච්චර යනවද? එතකොට ඒව නැතුනේ. ඒක අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම පොදු කාරණයක්. ඊළඟට අනිකුත් නිෂ්පාදන ගත්තාම ඒක වුණා. මේ එහෙම එකක් තියෙනවා. ඉතින් ඒකට තමන් ඒක තමයි දැන් මේක ලෝකෙට මම කියන්නේ ආර්ථිකයේ සම්බන්ධයෙන් ගත්තාමත් මේ වෙන විට තියෙන මේ වෙළඳපොළ ආර්ථිකය පිළිබඳ යම්කිසි අවිනිශ්චිතභාවයක් ඒක තවදුරටත් පවත්වාගෙන යන්නට බෑ. ඒක අර්බුදයට ලක්වෙමින් තිබුණා කියලා සාකච්ඡාවක් තිබුණා. එහෙම තියේදී තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඒතර මං කියන්නේ වෙනත් මොඩල් එකක් හිතන්න. අපේ රටේ ගත්තොත් අපි කතා කරමින් ඉන්න යලි දේශීය ආර්ථිකය ගොඩනගා ගන්නේ කොහොමද? දේශීය ආර්ථිකයක්. මොකද අපි යකුම් ආර්ථිකයේ හිටියේ. අපි හැමදේම ගේනවා පිටින්. කනවා බොනවා විඳින්න කරනවා. නමුත් අපි ඇත්ත රටකට දියුණු වෙන්න නම් දේශීය ආර්ථිකයක් දියුණු වෙන්න ඕනේ. නමුත් එහෙම උනේ නැහැ අපේ පහුගිය කාලේ. එතකොට මේක මම කියන්නේ අපි රටක් හිටර ගත්තාම අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා අපි දේශීය ආර්ථිකයට යනවාද කියලා. මම කියන්නේ ඒක අනිත් හැම රටකටම ඒක ටිකක් අමාරු වැඩක්. මම කියන්නේ හැමදේම තමන්ට නිපදව ගන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මේ සමහර සම්පත් තියෙනවා. දැන් අපි තෙල් ගත්තොත් එහෙම තෙල් නැති රටවල් දිනවා තියෙන රටවල් තියෙනවා. ඒතර ඒ හුවමාරෝ සිද්ධ වෙන්න වෙනවා. නමුත් ආර්ථිකය සම්බන්ධයෙන් ගත්තහමත් අර ජීවිතේ පැවැත්ම වගේ තමයි. වෙනත් මොඩලයක් ගැන හිතන්න කාලයක් තමයි මේ අවස්ථාවක් මේක හම්බුනේ. ඒ අවස්ථාව මම දන්නේ ප්‍රයෝජන ගන්නවද නැද්ද කොහොමද කියන එක. මේ හැබැයි සමහර රටවල් මම කියන්නේ දැන් චීන වගේ රටවල් වුණා නම් මම කියන්නේ ඒක කල්පනා කරනවා කියලා මට හිතෙනවා. ඉතින් අපිත් රටක් හැටියට හැබැයි රටක් හැටියට කිව්වහම ඔය හැමෝම කියන කාරණා හැබැයි ඉතින් කවුද ඒක කරන්න ඕනේ කියන කාරණේ තමයි එන්නේ. ගොඩක් වෙලාවට අපි බලන් ඉන්නේ කවුරු හරි කරලා දෙනකම්. ඔව්. යපෙන්නනේ. අපි දැන් අර ඒ කියන්නේ මම කරන්න ඕනේ මොකද්ද කියන එක හිතන්නේ නැහැ. නෑ. ඔව්. කවුරු හරි කරලා දෙන්න ඕනේ. එහෙම තමයි හිතෙන්නේ. මට කරන්න පුළුවන් පොඩි දේ මම කරන්නෙත් නැහැ සමහරවිට. ඒකයි තියෙන ප්‍රශ්නේ. අර අනුන්ගේ පහනින් එළිය බලලම තමයි අපිට පුරුදු නේද? ඉතින් කොහොම හරි දැන් මට හිතෙනවා දැන් මේ කාල වකවානුවත් එක්ක මේ උදා වෙලා තියෙන වාතාවරණයත් එක්ක අපි ගොඩක් වෙලාවට මේ දේශීය දේවල් නිෂ්පාදනය කරන්න පෙළඹුණා. ඒ කියන්නේ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් සුළු පරිමාණයෙන් හෝ ආරම්භ කරගෙන ගොඩාක් අය වෙහෙසුණා. විශේෂයෙන්ම අපිට තියෙන මේ තාක්ෂණයත් එක්ක අපි කියන මේ ඔන්ලයින් ක්‍රමවේද හරහා බොහෝ වෙලාවල් වලට අපි වෙබ් පිටු නිර්මාණය කරගෙන තමන්ගේ නිෂ්පාදන අලෙවි කරන්න පෙළඹුණා. එතකොට ස්වයං ව්‍යාපාරවල ස්වයං අත්කම් නිර්මාණවලට අපි විශේෂයෙන්ම දායකත්වයක් මේ වෙනකොට ලබා දීලා කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම තරුණ පරපුර මම බොහෝ වෙලාවල් වලට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අපි දකිනවා මේ ව්‍යාපාරය. මොකද ඒක ගැන හිතෙන්න මට හිතෙනවා අර තමන්ගේ දේවල් තමන් තුළ තියෙන නිර්මාණශීලීත්වය ඉස්මතු කරගන්න හොඳ අවස්ථාවක උදා වෙලා තියෙනවා. ඒකෙන් හොඳ හැටි ප්‍රයෝජනය ගන්න පිරිසකුත් ඉන්නවා. මේක තමයි මම කිව්වේ දැන් අර අපි වෙනත් දේවල් ගැන කල්පනා කරනවානේ. දැන් මම කිව්වේ අර වගාව ගත්තාම අපි ගෙවල් වල මිරිස් පැලයක් හරි හදන්න උත්සාහ කරා. ඒක කරගත්ත අය කියන්නේ ඒකින් යම්කිසි මම කියන්නේ එහෙම දෙයක් කරාම ආර්ථික ප්‍රතිලාභය වගේම ආර්ථික ප්‍රතිලාභයක් තියෙනවා. ඒ වගේම මානසිකව ලොකු සතුටක් ලැබෙනවා. ඒක. ඒ වගේ දැන් නිෂ්පාදන ගත්තාම පවුගේ ටිකේ ගත්තාම මොනවාද අත්සෝදන්න අර ඒ වගේ පොඩි පොඩි මොනවාද මැෂින්ස් හදපු ළමයි ඉන්නවා. ඔව්. බොහොම තරුණ මේ පාසල් යන පාසල් ශිෂ්‍යෝ පවා ඒවා නිර්මාණය කරා. ඒ වගේ නිර්මාණ කරලා තියෙනවා. දැන් අර කිව්වාගේ වෙනත් ආදායම් මාර්ග කොහොමද උපයන්නේ ඒවා එහෙම කල්පනා කරන අය ඉන්නවා. එතකොට ඒක තමයි. හැබැයි ඒවා දිගින් දිගටම අරයි යන්නේ කොහොමද? දැන් සමහරවිට මම තනියෙන් යමක් කරාම එතනින් එහාට ඒවා අරගෙන යන්න මේවා පවත්වාගෙන යන්න පුළුවන් විදිහක් පරිසරයක් හැදෙන්න ඕනේ. ඉතින් ඔක ඒකට අවශ්‍ය පහසුකම් අවස්ථාවන් තියෙනවා. දැන් අපි කොයි වෙලාවකත් හිතන්න බෑ. දැන් අපි ඩිජිටල් මීඩියා වල දැන් මේ සමාජ දාලා කතා ගත්තාම දැන් ඉන්නවා TikTok තරුව එහෙම ඉන්නවා. ඔව්. සෑහෙන බිහි වෙනවා නේද? ඔව්. දැන් හැබැයි ලෝක මට්ටමේ එහෙම තිබුණාට අපිට පුළුවන් වෙලා නැහැ තාම. ඉතින් ඒක සමහර වෙලාවට අපේ තියෙන මම කියන්නේ අපි නිෂ්පාදනය කරනකොට ඒකේ වෙළඳපොළ අනුවන එක තීරණය වෙන්නේ. ලොකු වෙළඳපළකට අපි නිෂ්පාදනයක් කරන එකයි පොඩි වෙළඳපළකට කරන එකයි අතර වෙනසක්. ඉතින් මේ කාරණා තේරුම් අරගෙන කරොත් මේ කරන්න බැරි. අනිත් කාරණේ තමයි ඔයා යමක් කරලා සාර්ථක වුණාම ඒක මමත් කරන්න උත්සාහ කරනවා. තව අය කරනවා. එකම දේ يعني කෙනෙක් හොඳට සාර්ථකව යමක් කරනකොට ඒ කියන්නේ අපි පොඩි උදාහරණයක් ගමුකෝ. අපි කෑම හැදුවොත් කෑමම තමයි අනිත් කෙනා තමයි. ඔක්කොමලා හදන්න එන්නේ ඒක. වැඩි උදාහරණ ඕනේ නැහැ. ත්‍රිරෝදරත් බලන්නකො. දැන් ඔන්න පහුගිය කාලේ අපේ රටේ තරුණයෝ විදේශගත වෙලා එහෙම වෙලා ඇවිල්ලා සල්ටියක් අරන් ඇවිල්ලා සමහරට ඔහු ත්‍රිරෝදරතයක් අරගෙන ඒකෙන් ආදායමක් උපයන්න බලනවා. අන්න හැමෝම ඒක කරන්න හදනවා. අපේ මං කියන අපේ වැවිල්ලත් එහෙම. අපේ රටේ වවන්න ගියාමත් එහෙම. දැන් මිරිස් වවනකොට ඔක්කොමලා මිරිස් වවනවා. අන්තිමට මොකද වෙන්නේ? කාටවත් හරි මිලක් හම්බෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි අපි විසඳ ගන්න ඕනේ කාරණා. නැතුව අපිට කරන්න බැරි දේවල් නෙමෙයි. කලමනාකරණය පිළිබඳ ප්‍රශ්න තියෙන්නේ. නිර්මාණශීලීත්වය හැකියාව මේවා තියෙනවා. මේවා කලමනාකරණය කිරීමේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හැමෝම එකම දේ කරන්න ගිහිල්ලා කාටවත් නැති වෙනවා. ඒවා එහෙම වෙන්නේ නැතිව කරගන්නේ කොහොමද කියන එක තමයි කල්පනා. එතනදි තමයි යන්න මං කියන්නේ අර වෙනත් කියන්නේ කවුරු හරි ඕනේ ආණ්ඩුව ඕනේ ඒ වගේ ආයතනික ස්වරූපයන් අවශ්‍ය වෙන්නේ ඒ වගේ තැන්වලදී. මිනිසුන් තුළ ඒ හැකියාවන් තියෙනවා. අනිවාර්යයෙන්ම. දැන් අපි වෙනස් විදිහට හිතුවොත් තමයි වෙනස් දෙයක් වුණත් අපිට නිර්මාණය කරන්න නිෂ්පාදනය කරන්න අවකාශය ලැබෙන්නේ. දැන් ගොඩක් වෙලාවට රැල්ලට යන රටක් බිහි වෙලා තියෙන්නේ. ඉතින් එතනින් පොඩ්ඩක් එහාට හිතලා අලුත් විදිහට හිතලා නව වසර ආරම්භ කරන්න අපි ඔබට ආරාධනා කරනවා. එවිට ඔබට ඔබේ මිල තීරණය කරන්න අවස්ථාවක් ලැබේවි. ඔබේ වටිනාකම් තව වැඩි කරගන්න ඔබට හැකියාවක් ලැබේවි. දැන් මේ කාලය තුළත ආందోලනාත්මක කාලයක් වුණා මේ මහා මැතිවරණය කාලය. දැන් නැවත රට විවෘත කරන්න මේ ගොඩාක් කතිකාවත් සහ විවිධ දේවල් සිද්ධ වුණේ ওই කාල සීමාවේ. දැන් ඔතනදී ගොඩක් අය රටටත් වඩා මැතිවරණය ගැන තමයි හිතුවේ. කවුද මේකෙන් ජයග්‍රහණය කරන්නේ? කවුද මේකෙන් පරාද වෙන්නේ? දැන් කොහොමද අපි කාටද ඡන්දෙ දෙන්න ඕනේ නේද? ඔය කාරණා ගැන තමයි අපි නොයවසිල්ලෙන් බලාගෙන හිටියේ. නැවත රට විවෘත කරෙත් ඔය කාරණාව නිසා. ඉතින් මොකද හිතෙන්නේ ඒක සම්බන්ධව මොන වගේ අදහසක්ද තියෙන්නේ? මෙහෙමයි දැන් අපි එක පැත්තකින් කියනවා මේ කොරෝනා එකත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා කියලා. ඔව්. හරිද? හ්ම්. ඒතර අපි රස්සා කරන්න යනවා, ඒ වැඩ කරනවා, සියලු අපේ අනිකුත් වැඩ අපි යම්කිසි විනයක් ඇතුව කරන්න. ඔව්. දැන් යනකොට වෙනදා වගේ නෙවෙයි. කඩයක් ඇතුළට යනකොට අත් දෙක සෝදලා, නම ලියලා, ඒවා මෙයා කරලා යනවා. හැබැයි අපි අර වැඩේ කරගන්නවා. හ්ම්. ඉතින් එහෙම එකේ මං කියන්නේ දැන් මැතිවරණයේ තිබී යුතු අවස්ථාවේ තියන්න ඕන. හ්ම්. ඒකේ ඕකේ දැන් මෙහෙම දැන් සමහර දේවල් තියෙනවා අපි දැන් සමහර අය අකමැති වුණා මැතිවරණයට. ඒක මේ මිනිස්සුන්ගේ පැත්තෙන් හිතලා නෙවෙයි අපි නම් දැක්ක දේ. ඒ කියන්නේ මැතිවරණේ තියලා Tamanට අවාසි වෙනවා වගේ නම් අපි ඒකට කැමති නෑ. ඒක හැටියක් නේ. මැතිවරණ නෙවෙයි අනිත් දේවලුත් එහෙම තමයි අපි. අපිට ඒක අවාසියක් වගේ තියෙනවා නම් අපි ඒකට කැමති නෑ. කැමති නෑ. අපි හැබැයි අර කාරණේ කියන්නේ අපි වෙන කාරණයක් මතු කරලා කියනවා. මැතිවරණෙත් අපි දැක්ක කාරණේ ඒකයි. හැබැයි මැතිවරණ තිබුණානේ. ඔව්. මැතිවරණ තිබුණා කියලා පොකුරු හැදුන්නේ නැහනේ. කොරෝනා පොකුරු හැදුන්නේ නැහැ. මැතිවරණෙත් වෙනස් විදියකට හිතලා ඒක සැලසුම් කරලා කරා. ඊළඟට දැන් ඒ වගේ තමයි. උසස් පෙළ විභාගේ. විභාගෙත් පැවැත්වුවා. හැබැයි විභාග නිසා කිසිම දරුවෙකුට කොරෝනා හැදුන්නේ නැහැ. ළමයි සමහර අයට ළමයින්ට ගෙවල් වලින් හැදිලා එහෙම කීප දෙනෙක් ආවා. නමුත් ඒක මං කියන ලොකු විභාගයට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් මැතිවරණය පැවැත්වුවා. මැතිවරණය පවත්විය යුතු කාලේ ඒක මොකද දැන් මැතිවරණයක් නැතුව රටකට ගිහිල්ලා දැන් මං කියන්නේ මැතිවරණේ නැතුණාට කමන්නේ ආණ්ඩුව තිබුණා නා. ආණ්ඩුව නැතුව රටක් අරාජික වෙලා යන්නත් බෑ. බෑ. එනිසා ඒක පවත්වන්න සිද්ධ වුණ අවස්ථාවේදී ඒ අවස්ථාව අරගෙන මේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න මැතිවරණ පවත්ව ගන්න පුළුවන්. ඉතින් ඒක වැරදක් නෑ මම නම් කියන්නේ. එහෙම සිදුවිතු තිබුණු දෙයක්. අපි උත්සාහ දැන් උත්සාහ කරමින් ඉන්නවනේ දැන් පාසල් විවෘත කරන්න. මේ දැන් මේ ඇත්තටම දෙවෙනි රැල්ල ආවේ නැත්තම් මේ පාසල් විවෘත කරනවා, දැන් සාමාන්‍ය පෙළ විභාගය පවත්වනවා, ඒ ටික කරන්න තිබුණා. ඉතින් මේ දෙවෙනි රැල්ලත් එක්ක තමයි මේ ටික ආපහු පොඩක් හිර වෙලා තියෙන්නේ නේ. දෙවෙනි රැල්ල අපි නොහිතපු වෙලාවක තමයි ව්‍යාප්ත වුණේ රටේ, සහ ඒ ව්‍යාප්තය ටිකක් දරුණු විදිහට අපි හැමෝටම දැනුණා, සහ අපිට සෑහෙන්න පරිස්සම් වෙන්න වුණා. සමහරවිට අපි පළවෙනි රැල්ලේදී වැඩියම හිතට ගන්නේ නැතුව ඒ අදාළ ක්‍රියාවන් නොසලකා හැරිය නිසා වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් දැන් පාසල් දරුවෝ සම්බන්ධයෙන් මතක් කරපු නිසා දැන් දරුවන්ගේ අධ්‍යාපනය මේ වසරේ ඇත්තටම ඒ ප්‍රායෝගික මට්ටමින් කරන්න බැරි වුණා. තාක්ෂණයත් එක්ක Zoom කියන ඔය ක්‍රියාන්විතය හරහා තමයි බොහෝ අය අධ්‍යාපනයත් එක්ක සම්බන්ධ වුණ විභාග ඒ වාර විභාග සියල්ලක්ම කළේ. දැන් ඔතනදී දරුවන්ගේ පැත්තෙන් දරුවන්ට යම්කිසි අවශ්‍යදායක තත්ත්වයනුත් මුහුණ දුන්නා. මොකද අවශ්‍යදායක තත්ත්වයන් ඔවුන්ගේ ජීවිතවලට ලැබුණා කියන අර ප්‍රායෝගිකව වුන් පන්ති කාමරයේදී ඉගෙන ගන්න කාරණාව සහ ඒ අයගේ ක්‍රියාකාරකම් මේ සියල්ලම උන්ට මග හැරුණා. මොන වගේ අදහසක්ද තියෙන්නේ මාධ්‍යවේදියෙක් විදිහට? මොකද වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහට අපි බොහෝ වෙලාවට නිර්වද්‍ය දේවල් තමයි ප්‍රකාශ කරන්නේ සහ ප්‍රායෝගික සත්‍ය. මෙහෙම ඒක මං කියන්නේ ඒක සාපේක්ෂයි. දැන් ඒක දැන් මොකට සාපේක්ෂවද අපි ළමයින්ට පාඩුවක් සිද්ධ වුණා කියන්නේ? ඔය Zoom කියන තාක්ෂණය හරහා ඉගෙන ගන්නකොට ගමයි නගරය තාම තුලනේ වෙලා නැහැනේ. එතනදී ඔව් යම් කිසි ආකාරයක පාඩුවක් එතන තියෙනවා. එතන සම්පත් බෙදියාමේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ ඒ Zoom එකෙන් ඉගෙනුවේ නැතත් ළමයින්ට සිද්ධ වෙන පාඩුව මොකක්ද කියලා මට තියෙන ප්‍රශ්නය. දැන් අපි අධ්‍යාපනය කියන එක ගන්නේ විභාග කේන්ද්‍රීයව. අපි මේ කතා කරන්නේ විභාගේ තියන්න බැරි විච් එක ගැන. විභාගෙට ඉගෙන ගන්න. හැබැයි ළමයින්ට ජීවිතය ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා. අපි ඒවා කියලා දෙන්න කියන්නේ අපි මේ උත්සාහ කරන්නේ ආපහු අර පන්ති කාමරයේම උගන්නලා ඒක විභාගයට තියලා ඒක හදන්න. එතනදී ප්‍රශ්නයක් වුණා. එතනදී දැන් ඒකෙන් උනේ එක කට්ටියකට ඒ අවස්ථාව ලැබෙනවා, අනිත් කට්ටියට ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි ඒකේ තව කාරණයක් තියෙනවා. දැන් අපි හිතන හැම වෙලාවෙම මේ තාක්ෂණය කියන එක ගමට තමයි නැත්තේ කියලා. ඔව්. හැබැයි අපි අමතක කරන මේ කොළඹ ගත්තාම කොළඹ කොයිතරම් තියනවද පහසුකම් නැති ඉස්කෝල? අපි දන්න ජනප්‍රිය නම් වශයෙන් තියෙන මේ ඉස්කෝල ටික ඇරුණුකොට මේ කොළඹ නගරෙම ගිහිලා බලන්න ටවුන් හෝල් එකට. වැඩි දුරක් නැහැ. ටවුන් හෝල් එකේ කොල්ලු පිටියේ, බම්බල පිටියේ මේ තැන්වල තියෙන අර පොඩි ඉස්කෝල ඒලා ඒ ඒ ඉන්නේ වරප්‍රසාද නැති දරුවෝ පාසු ගන්න නැහැ එහෙම තියෙනවා ඒ ඒකෙදි ගැටලුවක් තියෙනවා ඉතින් මං කියන්නේ ඒක තමයි ඒ ඒකත් අර ඒ ටික ඉවසන් ඉන්නේ නැතුව අපි මේ මේක කොහොම හරි එකක් කරන්න ඕනේ කියන එකක් එක ගිය නිසා හැබැයි එහෙම නැතුව මං කියන්නේ රයිට් අපි විභාග වැඩි අමතක කරන ඉස්කෝල වැඩි නෑ හම් වෙන්නේ නෑ කමක් නෑ හැමෝටම ළමයින්ට නෑනේ මුළු රටේම ළමයින්ට නෑ විභාගේ මොකද කරන්නේ හැබැයි ළමයින්ට ඒ කාලේ අපිට ජීවිතය ඉගෙන ගන්න දෙන්න තිබුණා ඔව් එහෙම නෑ අපි සමහර වෙලාවට අපි මේ වැරදි තැන් වලින් අල්ලනවනේ ප්‍රශ්න ඔව් අපි උත්සාහ කරනවා දැන් අනිත් එක දැන් මේ වෙන් උගන්වනවා කියලා මම කියන්නේ දැන් රූපවාහිනිය උගන්වනවා කියලා වැඩසටහන් කරනවා කියලා උගන්වන එකේ අපි මොකද්ද කරන්නේ පන්ති කාමරය කැමරාවට ගන්නවා උගුරුවරයා උගන්වනවා ඒක කැමරාවට අරගෙන ළමයින්ට දෙනවා මං කියන ටෙලිවිෂන් එකේ උගන්වන එකයි පන්ති උගන්වන එකයි දෙකක් ටෙලිවිෂන් එක කියන මාධ්‍යය එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එක through උගන්වනවා කියන එක වෙන විදියක් ඒකේ ක්‍රමයේ වෙනස් වෙන්නට ඕන ඒව කරලත් නැහැ ඒ නිසා මං කියන්නේ ඒක සාර්ථකද නැද්ද කියලා අපි තාම දන්නේ නැහැ මගේ මට තියෙන ඔය උදාහරණ මට තියෙන ඔය අත්දැකීම දරුවෝ අපි ඉගෙන ගන්නවා හැබැයි ඉගෙන ගත්තට ඒක මට පේනවා ඒක සාර්ථක නැහැ කියලා ගුරුවරයාත් එක්ක දැන් ඉගෙනීමේදී ළමයි සහ ගුරුවරයා අතර තියෙන ඕනේ සම්බන්ධය කතා බහ කිරීම ඒවා වෙන්නේ නැහැ ළමයාට අනිත් එක ළමයා වෙන පීඩාවකින් ඉන්නේ එහෙම කාරණා තියෙනවා අත්‍තරම එතකොට ඉගෙනීමක්ද වෙන්නේ නිකන් ළමයින්ට පොඩි දඬුවමක් වගේ එකක් සමහරවල් තියෙනවා පාන්දර 5ට පාන්දර 5 ඉඳලා සමහර ළමයින්ට කරන්න මේවා කරන්න ඕනේද ඒ කාරණා තියෙනවා ඒ කියන්නේ ඒ පැත්තෙන් කල්පනා කරන්නේ නැහැ ළමයින්ට කොහොමද ඒ කියන්නේ දැන් මම දැක්කා එක බටහිර පර්යේෂණයක කියලා තියෙනවා මේක දිගට ළමයි මේක දිහා බලාගෙන සිටීම හොඳ නැහැ අපි මේ තව කාරණා දැන් අපි මේ කොරෝනා එකේ හැමදේම කතා කරනවා අපි කතා කරේ මේ වැඩේදී ආර්ථිකය ගොඩ ගන්න කොහොමද ඉස්කෝල විභාග පවත්වන්නේ කොහොමද ඔය වගේනේ කතා කරමින් හිටියේ හැබැයි කිසිම තැනක මම හරියට කතා කරන්නේ නැහැ මේ කොරෝනා නිසා මිනිස්සුන්ට මානසිකව ඇතිවෙච්ච පීඩාව තුරන් කරන්න මොකද කරන්න කියලා. ඒ මොකද ඒක පේන්නේ නැහැ. ඒක එකවර පේන දෙයක් නෙවෙයි. සමහර තව අවුරුදු 5ක් 10ක් 15ක් යනකම් ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට ඒ ඇති වෙන තිගැස්මක් ඒ කියන්නේ මරණය බයත් එක්කනේ තියෙන්නේ. කෙනෙකුට කතා කරන්න බෑ, අන්තරත දෙන්නේ නෑ යනකොට වෙන ඒකත් එක්ක ඇතිවෙච්ච පීඩාව. පෞගේ කාලෙක මේ මොකද්ද මේ ඇඳිර නීතිය දාලා තියෙනකොට හැමදාම එක විදිහකට වැඩ කරන්න පුරුදු වෙච්ච මිනිස්සු ඒ අය ගෙවල් වල ඉන්නවා. කන්න බොන්න හම් වෙනවා වෙන්න පුළුවන්. වෑන් එකේ බඩු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ අයට හිට වෙන්නේ මොකද ඊළඟ මොහොතේ වෙන්නේ මොකද කියන අවිනිශ්චිතභාවයකට එක්ක ඉන්නේ. ඒ ඇතිවෙච්ච පීඩාව සමනය කරන්න මොකද්ද කරන්න ඕනේ කියන එක ජාතික වශයෙන් මම නම් දැක්කේ නැහැ කියනවා කොහොමද. ඒක මමයි කියන්නේ. ඒක මේ ආණ්ඩුව කරන්න ඕනේ කියන එකක් නෙමෙයි. ඔව්. ඒවා කරන්න අය ඉන්නවා. විශ්වවිද්‍යාල තියෙනවා. ඒ වගේ සංගම් තියෙනවා මනෝවිද්‍යාත්මක උපදෙස් දෙන්න පුළුවන් අය ඉන්නවා ලොකුවට ඒක වැඩක් හැටියට අරගෙන කරනවා දැක්කේ නෑ ඒක වැඩිහිටියන්ට වඩා දෙගුණයකින් තුන්ගුණයකින් බලපාන දරුවන්ට ඉතින් ඒවා ගැන මං හිතන්නේ අපි මේ කොරෝනා කළමනාකරණයේදී ඒවත් අවධානය යොමු වෙන්න ඕන කාරණා හැබැයි මට එහෙම බරපතල ලෙස අවධානය යොමු වෙලා නෑ දැනට මං හිතන්නේ මමත් පළවෙනි වතාවට ওই කාරණාව සම්බන්ධයෙන් කතා කරන්න. මොකද මීට පෙර ආතු මෙතෙන්ට ඇවිල්ලා කතා කරපු පිරිස ওই කාරණාව ගැන වැඩි කතා බහ කරේ නැහැ. මොකද ඒ අය හිතුවේ අපිට මානසික තෘප්තියක් මේකත් එක්ක ලැබුණා කියලා. කියන්නේ කොරෝනා කියන වසංගතය යම්කිසි ආකාරයකින් අපිට ආශිර්වාදයක් වුණා. අපේ පවුලත් එක්ක ජීවත් වෙන ওই කාරණාව ඇත්ත. නමුත් ඒ ජීවත් වෙන අතරවාරයේ වුන්ට අර කියන්නා ওই මානසික වැටි වෙන පීඩනය. කියන්නේ හෙට දවස් අපි කොහොමද ගත කරන්න ඕනේ මෙහෙම ගේ ඇතුළට වෙලා ඉඳගෙන. හෙට දවසේ අපි අපේ වියදම කොහොමද හොයාගන්න ඕනේ කියන තැනට වුන් පත් වෙනවා කියන එක සමහර අයට මේ වෙලාවේ අමතක වෙන්නේ නැති ඔබතුමා කතා කළා වගේම. දැන් තාම අපි राज्य अंशයට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔව්. राज्य अंशයේ හැමෝගෙම සම්පූර්ණ වැටුප ලැබෙනවා. ලැබෙනවා. පෞද්ගලික අංශයේ රැකියා අහිමිලා ඉන්නවා ලක්ෂ සංඛ්‍යාත පිරිසක්. ඒතර වැටුප් කප්පාදුවකට ලක් වෙලා ඉන්න විශාල පිරිසක්. ඒක පෞද්ගලික මට්ටමින් ගත්තා. දැන් එදිනෙදා ව්‍යාපාර කරලා හම්බ කරගන්න පිරිසක් ඉන්නවා. අය දැන් අපි වැඩි දරයක් වැඩි දෙයක් අවශ්‍ය නැහැ. පෞද්ගලික බස්රිය දුරෝ සහ කොන්දොස්තර බලන්න. දැන් ඒ අයට දෛනික ආදායම නැති වෙලා තියෙනවා. එතකොට ඒ අයට එක පැත්තකින් ආදායමක් නැහැ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න, මම කියන්නේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේවත් එක්ක ඇති වෙන පිට මම කියන්නේ ඒ නැතත් මම මේ කතා කරේ එකයි ඒක ඊළඟට දැන් අපිට සියලු දේ තිබුණත් දැන් අපි රාජ්‍ය සේවකයෙක් ගමුකෝ. රාජ්‍ය සේවකයෙක් ගත්තාම එයා හැමදාම උදේ රස්සාවට යනවා. හවසට ගෙදර එනවා. ඒගොල්ල පුරුදු වෙච්ච රටාවක් තියෙනවා, ජීවන රටාවක්. දැන් ඒ රටාව කැඩලා හිර වෙලා ඉන්නවා ගෙවල් ඇතුළටලා. හිතපු විදිහට යන්න බෑ, ඇවිදින්න බෑ, කරන්න බෑ, විනෝද වෙන්න බෑ. දැන් මිනිස්සු විනෝද වෙන්න එක එක වෙන එක එක දේවල් නේ කරන්නේ. මම කරන දේ වෙන්නේ ඔබ කරන්නේ. එක එක අයට අනන්‍ය වූ දේවල් තමන්ට ඒක කරගන්න බෑ එතකොට. ඒතර ඒක නිසා ඇතිවෙච්ච හිත ඇතුලේ මම කියන්නේ ඒක මේ කවුරුත් කියන්නේ නෑ. මානසිකව ඇතිවන පීඩාවන් කියනවා එකපාරට හැම හොයන්න පේන්නේ නෑ. අපේ හැසිරීම වල පුංචි පුංචි වෙනස්කම් වෙන්න පුළුවන්. ඉතින් ඒවට ඒව ඇති වෙනකොට ඒව ඇති වෙන බව තේරුම් අරගෙන ඒවා ප්‍රශ්න අර්බුද බවට පත් වෙන කලින් ඒවට විසඳුම් ඉදිරිපත් කරන්න ඕනේ කියන එකයි මම කිව්වේ. ඒ දෙපැත්තක් තියෙන එක පැත්තෙන් ආර්ථික පැත්තෙන් ඒ නිසා ඒ වගේම ආර්ථිකේ හානියක් නොවුනත් මේක නිසා ඇතිවෙච්ච මානසික පීඩාවක් තියෙනවා. ගොඩක් අයට ප්‍රශ්නයක් නේ අපි අඳිනවද, කනවද, ජීවත් වෙනවද? කෑවොත් අඳින්න බෑ, ඇඳොත් කන්න බෑ, දෙකම කරොත් ජීවත් වෙන්න බෑ. ඕක තමයි ඉතින් රටාව. හැබැයි කොහොම හරි අපි අද දෙසැම්බර් 31 වෙනිදා අපිට සිද්ධ වෙන අලුතෙන් හිතලා කොහොම හරි මේ රටාවත් එක්ක මුහුණ දෙන්න. ඉතින් නොබියව මේ අභියෝගයට අපි ශක්තිමත්ව මුහුණ දෙන්න ඔබට ආරාධනා කරනවා. වගකීම් මාධ්‍ය නාලිකාවක් විදිහට හැම විටම අපි ඔබ පිටුපස්සෙන් ඉඳගෙන ඔබට අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ලබා දෙනවා. මෙවැනි පරිණත චරිත අපි මෙදිරියත් එක්ක සම්බන්ධ කරගෙන දැන් විශේෂාංගයේ අවසානයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අවසාන වශයෙන් මම දැනගන්න කැමති ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් විදිහට ඕනෑතරම් ප්‍රශ්න අත්දැකලා තියෙනවා, දේශීයව විදේශීයව, විදේශීයව වුණත් මේ කාරණා මේ විදිහට ඔවුන්ගේ ජීවිතවලටත් බලපාලා තියෙනවා. නමුත් යම් ආකාරයකින් ඔවුන් සමහරක් වෙලාවට නැවත රිකවර් වෙමින් පවතින අපි වගේම. ඉතින් මොකක්ද ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය අවසාන වශයෙන් අද දෙසැම්බර් 31 වෙනිදා හෙට දවසේදී අපි 2021 ආරම්භ කරනවා. ඉතින් අලුතින් හිතන්න කියලා අපි හැමෝටම ආරාධනා කරමු. මම කියන්නේ මෙහෙම දැන් අපි මොනවා වුණත් මේ ජීවිතය අතාරින්න බෑ. එහෙම තමයි. දැන් අපේ ජීවිත කාලය අපි ගත්තාම එක එක දේවල් අපි පොදුයි අපි හැමෝටම මුණ දෙලා තියෙනවා. අපේ රටේ ගත්තාම මගේ ජීවිත කාලය මම අත්දැකලා තියෙනවා ආයුධ සන්නද්ධ අරගල දෙකක අත්දැකීම්. අත්දැකීම් කියන්නේ අපි ඒ කාලේ අපි දැකලා තියෙනවා. උතුරේ සහ දකුණේ. ඊට පස්සේ සුනාමි වගේ ව්‍යසනය අපි අත්දැක්කා. ඊට පස්සේ වෙනත් වරින් වර එන මහා ගංවතුර, නියග මේවා එනවා. මේ මොනවා ආවත් ලෝකෙ ඉස්සරහට ගමන් කරනවා. ලෝකෙ ඉස්සරහට ගමන් කරනවා. අපිත් ඒක යනවා. දෙවිදියකට යන්න පුළුවන්. මේවත් එක්ක ඔහේ පාවලා යන්නත් පුළුවන්. ඔව්. එහෙම නැත්තම් මේවට මූණ දීලා මේ වගේ අභියෝගයේ තේරුම් අරගෙන එහෙම යන්නත් පුළුවන්. ඉතින් මොනවා කොහොම වුණත් අපි ජීවත් වෙන්න ඕන. ඔව්. එතකොට මම අර මුලින්මත් කිව්වේ අපිට ආපහු හැරිලා බලන්න අපි ගැනම ලැබුණ අවස්ථාවක් මේක. එතකොට අපි ජීවත් වෙන්නේ මොකටද, ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා හිතන්න හිතලා ඒ අනුව වැඩ කරන්න ලැබුණ අවස්ථාවක් කියලා මම. ඉතින් එළඹෙන අවුරුද්ද අපි ප්‍රාර්ථනා කරමු මේ ගෙවිලා ගිය 2020 අපි කාටවත් සුබදායි වසරක් වුණේ නැහැ. පෞද්ගලිකව යම් යම් දේවල් තියෙන්න පුළුවන්, එහෙම ජයග්‍රහණ තියෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තාම අපේ මේ 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 කොරෝනා විසින් ඇති කරපු තත්ත්වය නිසා කාටවත් සුබදායක වුණේ නැහැ. ඉතින් අපි ප්‍රාර්ථනාව තමයි 2021 එහෙම වෙන්න එපා. දැන් එහෙම වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් තියෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි. කොරෝනා නැති වුණත් තවත් අභියෝග නැති වෙන්නේ නැහැ ජීවිතේට. ඔව්. ඒවා වැඩි වෙනවා නේද? ඒවා තියෙනවා. ඒ එහෙම තමයි වෙනස් විදියකින් හරි එයි. ඉතින් ඒවට මම හිතන්නේ මුණ දෙන්න පුළුවන්. ඒවා ජීවිතේ ඉතින් හැමෝටම ඒ ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ, ලැබෙන්න ඇති කරගන්න ඕනේ. ඒක තමයි අලුත් අවුරුද්දට අපිට කියන්න තියෙන කාරණය. හොඳ ඉතින් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ජීවිතේ කොහොම හරි විඳින්න ඕනේ. කටොර අද්දකින් තමයි ඔබේ ජීවිතේ මිහිරි මතකයන් එකතු කරන්නේ. ඉතින් අද දවසේදී අපි සහෘදයා විශේෂාංගයේ නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. අපි විශ්වාස කරන බොහොම හරවත් කතාවක් ඔබට තිලින කරා කියලා අද දෙසැම්බර් 31 වෙනිදා අවසන් විශේෂාංගයේදී අවසන් වැඩසටහනේදී. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කළාට. බොහොම වටිනා අදහස් කීපයක්ම අපිත් එක්ක සහ අපේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් එක්ක බෙදා හදාගත්තාට. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ අරුණ දිනපතා පුවත්පතේ ප්‍රධාන කතෘ, ඒ වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුලශ්‍රී කාර්යවසම් මහත්මයා. අයිබෝවන් කියලා ඔබතුමාට සමදෙනවා. තවත් දවසකදී අලුත් අවුරුද්දේදී අපි මුණ ගැහෙමු මෙවැනි වැඩසටහනක් එක්ක. බොහොම ස්තුතියි. අයිබෝවන්. හොඳයි. එසේනම් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් උදායරත් එක්ක අපි මුණ ගැහෙමු. දවල් කුසරෑවියේ මගේ සිව්වෙනි නවකතාව. මධ්‍යම පළාත් තරගෙන් මේ නවකතාව විශිෂ්ට නවකතාවක් හැටියට තේරෙනවා. සාහිත්‍යකරුවා කරන්නේ පෞද්ගල ජීවිතය කඩා බිඳදමලා ප්‍රතිරූප පරිද්දෙන් ඒක ගොඩනගනවා. දැන් වෙන වෙන කතන්දර කිව්වට හත් පොලේ ගා ගන්නවා ප්‍රශ්න විසඳන්න කිව්වා. රචනයේ මෙහෙම ලිව්වා කිරිවලා මජිත් මේ පාවිච්චි කරන භාෂාවේ දෙ කියන්න බෑ. මහා දැවැන්තව කලමනාකරන පාඨමාලා හැදෑරුවා වගේ මේ ගැටලුව වලට විසඳුම් දෙන්නේ කොට තියෙන්නේ. මට හිතෙනවා මාව හරියට තේරුම් අරගෙන මේ දෙපළ කතා කරනවා. මේක නොකර හිටියනම් මීට හොඳයි.